ඉතාලි ගිල්ලා මාසයක් හිටිය අපි ඉතාලිය ෂෝ දෙකයින තියෙන්නේ සෙනසුරාදා ඉරුදානි ශෝස්තිය තු දවස් පහම නිකන් ඉන්න තැන පසති ඉතාලින සෙට් එක අපි එක්ක ඇද පාර දැන් කොනහර ගේම් හරි එක්ක ඇද්දි මේ අයින්නවා මේක ඒ කාලේ අර LTT තියෙන එලෙක්ට්‍රිසම් තියෙන කාලේ ලංකාවේ දැන් කටුනායක ඉඳලා ප්‍රෙසිඩන්ට් යනවා නම් කොළඹට අර පාරේ දාලා තියෙන්නේ පොලිසියකින් ඉන්නවා කියමු අපිට හිතමු මේ කවුද මේ කවුද එතකොට තමයි කිව්වේ මේ ඉන්නේ යන්නේ කවුද කියලා ඒක තමයි ඉස්සරම දැක්කේ ඊට පස්සේ බලන්න යනවා ඉතින් හරි ලස්සනයි තින්නේ එක 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 විදිහේ එක එක මොඩල්ස් තියෙනවා ඒක හැබැයි ගාණක් නෑ ඒ රටේ මිනිස්සුන්ටවත් සාමාන්‍ය දෙයක් ඒක අපිට ඒක නැති නිසා දැන් මට ඒ මුලින්ම ඒ රටවල හරිය රෙස්පෙක්ට් කරනවා ඒ වෘත්තියට නේ ඔව් ඉතින් ඒක මේ හමුදුරෙන් කාලේ දැද්දි වෘත්තියක් නේ ඒක නේ ඔව් අනිවාර්යෙන් ලෝකේ පරණම වෘත්තිය වෘත්තිය කෙනෙක් සතුටු කරන්න පුළුවන් උපරිම කෙනෙක් සතුටු කරන්න පුළුවන් මානසික ආතතිය හරියටම හරි ලංකාව වගේ රටකට හරියන්නේ නැහැ දැන් නිකන් හිතන්න යුරේනි දැන් ලංකාවේ කවුරේ කැරක්ටර් එකක් කරොත් ෆිල්ම් එක ඒ කැරක්ටර් කරපු නිලිය හෝ නළුවා එතෙන් හංවඩු ගහනවානේ මෙයා මෙහෙම කෙනෙක් කියලා මෙයා ඔව් එතකොට ඒ කැරක්ටර් එකට සාධාරණේ කරන්න එයා ඒක හරියටම කරන්න එපා එතකොට ඒ විදිහට හැසිරෙන්න එපා දැන් නිකන් හිතන්න ලංකාවේ ගායන ශිල්පී සින්දු පට්ට ලස්සනේ ඉඳලා හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා මේ ගංජා ගහන ඔල් නේද කුඩු ගහන ඉතින් මොකටද මේ කුඩු ගහන අපි අහන්නේ සින්දුනේ ඔය දෙයක් වැඩක් නැහැ නේ පවුල් ප්‍රශ්න කොච්චර අඩු වෙනවද ගෙදර යන ගමන්නේ ගෙදර යන ගමන්නේ එහෙම නැතු ලංකාවේ කොහෙද කවුරුනේ කතා කරගෙන දැන් චැට් කරගෙන ඉද්දි වයිෆ් තාම අහුවෙන නැත්නම් හස්බන්ඩ් තාම ඊට පස්සේ ෆැමිලි ප්‍රොබ්ලම්ස් කැඩෙනවා අරගේ මෙනෙමෙ නෙමෙයි පැයක්ක් නැහැ නේ. ඒ අවශ්‍යතාවය කරන ගෙදර යනවා.